අයිබෝන් ඔබ මේ එක්ව සිටින්නේ විශ්වවාහිනී රූපවාහිනී සේවයේ සත්‍යාන්ත පුවත් සමගින් ප්‍රථමයෙන් අපේ අවධානය යොමු වන්නේ පසුගිය සතිය පුරාවට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ පුවත් පිළිබඳව. පසුගිය සතිය පුරාවට ඔස්ට්‍රේලියාවෙන් කිසිදු නව කොරෝනා රෝගියෙක් වාර්තා වුණේ නැහැ. මාස 7කට පසුව ප්‍රථම වරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට පසුගිය සිකුරාදා දිනයේ සිට ටස්මේනියා ප්‍රාන්තයට ඇතුල් වීමට අවසර ලැබුණා. ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට නිරෝධායනය වීමකින් තොරව අද සිට ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළු වීමට හැකියාවක් තියෙනවා. වික්ටෝරියානු ප්‍රාන්තයට හැර ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි වලට මේ වන විට ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා විවෘත කළා තියෙන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයටද ටස්මේනියා ප්‍රාන්ත සීමා විවෘත කිරීමට දෙසැම්බර් 1 දින අපේක්ෂා කරන බව ටස්මේනියා ප්‍රාන්ත රජය පවසනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් ප්‍රාන්ත සීමා වසා දැමූ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ප්‍රාන්තය ලෙසද ටස්මේනියා ප්‍රාන්තය තමයි හඳුන්වනු ලබන්නේ. පසුගිය දින 90ක කාලය තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණේ නැහැ. නොවැම්බර් අගදී සමස්ත ඔස්ට්‍රේලියාවටම නිව් සවුත් වේල්සය විවෘත කරද්දී වගකීමෙන් කටයුතු කරන ලෙස වික්ටෝරියානුවන්ගෙන් ප්‍රාන්ත අගමැති ඉල්ලා සිටිනවා. කොරෝනා වසංගතය මැද්දේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සමග ඉහළ වැටුපක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් හෙද වෘත්තියේ රැකියා කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් පවතින වෘත්තිකයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. හෙද වෘත්තියට අදාළ රැකියා සඳහා ඉහළ ඉල්ලුමක් මෙන්ම සැලකිය යුතු ලෙස ඉහළ වැටුපක්ද ඔස්ට්‍රේලියාව තුළ හිමි වෙනවා. අනෙක් පසින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා ඉතා පහසුවෙන් හෙද වෘත්තියට අදාළ රැකියාවලට හැකි බව තමයි සංක්‍රමණික විශේෂඥයෝ පවසන්නේ. අපේ මීළඟ අවධානය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව. ශ්‍රී ලංකාව කොරෝනා අවධානමේ 3 මට්ටමට එද්දී ජීවිත රැකගන්න අලුතෙන්ම උපදෙස් මාලාවක්. අවධානම් මට්ටම මත පදනම්ම පොදු ක්‍රියාකාරකම්වල නිරත විය යුතු ආකාරය පිළිබඳව නව උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළා. ශ්‍රී ලංකාව මේ වන විට අවධානම් මට්ටමේ 3 අදියරේ පසු වෙනවා. එම උපදෙස් මාලාවට අනුව එක් නිවසකින් අත්‍යවශ්‍ය සේවා සඳහා පිටව යාමට හැක්කේ 2 පමණයි. පොදු ප්‍රවාහනයේදී බස් රථයේ හෝ දුම්රියේ ආසන ධාරිතාවෙන් 75% දක්වා මගින් රැගෙන යා හැකි. පෞද්ගලික කුලී රථ සේවාවලදී මෝටර් රථ හා ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව 2 සීමා කර තිබෙනවා. ඒ වගේම තමයි වෙනත් වාහනවල ආසන ධාරිතාවෙන් 50% සීමා කර මගින් රැගෙන යාමට හැකියාවක් තියෙනවා. විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම් හා LP ගෑස්, මෝටර් ගරාජ්, ටයර් සේවා හා තැපැල් කුරිය සේවා සඳහා අවම කාර්ය මණ්ඩලයක් සමග සේවා සැපයිය යුතුයි. රජයේ කාර්යාලවලද අවම කාර්ය මණ්ඩලය යොදා ගනිමින් කටයුතු පවත්වාගෙන යාම සිදු කළ යුතු වෙනවා. පෞද්ගලික අංශයේ කාර්යාලවල අවම කාර්ය මණ්ඩලයක් සමගින් ක්‍රියාත්මක විය යුතු අතර සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට සේවකයින් දිරිමත් කරන්න අවශ්‍ය බව තමයි රජය විසින් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි සුපිරි වෙළඳසල් හා සාප්පු සංකීර්ණ තුළ පුද්ගලයන් 2 අතර පරිසරය සෑම විටම මීටර 1.5 ලෙස පවත්වාගෙන යාම අවශ්‍ය වන බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි පසුගිය දිනවල උසස් පෙළ විභාගය අවසන් වුණා. විභාග රාජකාරිවල නිරත වූ ගුරුවරුන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා. කොවිඩ් අභියෝග හමුවේ අඛණ්ඩව පැවැත් වූ උසස් පෙළ විභාගය පසුගිය සිකුරාදා දිනේ තමයි මේ ආකාරයෙන් සාර්ථකව අවසන් වුණේ. විභාගය සාර්ථකව පැවැත්වීමට සහාය දුන් සියලු දෙනාට අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘතවේදීත්වය පළ කරනවා. දිවයිනපුරා මධ්‍යස්ථාන 2648කදී මෙවර උසස් පෙළ විභාගය පැවැතුණා. ඒ සඳහා අපේක්ෂකයින් 362824 දෙනෙකු පෙනී සිටියා. විභාගය ආරම්භ වූයේ පසුගිය 12 වෙනිදායි. සෑම විභාග මධ්‍යස්ථානයකදීම පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විභාගයේ පැවැත්වීමට සියලු කටයුතු සිදු කෙරුණා. සියලු ප්‍රවාහන අංශද ඊට සහාය දැක්වුවා. නිරෝධායන ඇඳිරි නීතිය පැවැත්වූ ප්‍රදේශවල විභාග රාජකාරී කටයුතු වල නිරත වූ ගුරුවරුන්ට මේ හේතුවෙන් විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු කළා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවෙන් වෛරස් නාශක මයික්‍රෝ හා නැනෝ අංශ වලින් සමන්විත මුහුණු ආවරණයක් පළමු වරට නිෂ්පාදනය කර තිබෙනවා. පෙරදිනේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ මෙම නිෂ්පාදනය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පරිත්‍යාග කෙරුණා.
මුහුණු ආවරණයක් මගින් සාමාන්‍යයෙන් සිදුවන විසබීජ අංශු වලක්වාලීමට වඩා මෙම මුහුණු ආවරණයේ විශේෂත්වය ලෙස වෛරස් නාශක පෙරණයකින් සමන්විත වීම අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් වුණා. එමෙන්ම පෙරණයත් තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය සේදුම් වාර 20ක් දක්වා භාවිත කළ හැකි වීමත් මාසයක කාලයක් කිසිදු සේදීමකින් තොරව භාවිතා කළ හැකි වීමත් විශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. මෙම වෛරස් නාශකය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම විසින් පෙන්වා දුන් කරුණු අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ සඳහා අපනයනය කිරීමේ ධාරිතාවයක් දක්වා වැඩි දියුණු කළ යුතු ක්‍රමවේද පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉතින් එසේනම් මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියාවේ කොරෝනා තත්ත්වය පහව යද්දී අපිට පෙනෙනවා ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය යම්කිසි ඉහළ යෑමකට ලක් වෙනවා. ඉතින් අපි විශ්වවාහිනී නාලිකාවෙන් සියලුම ලෝවැසියන්ගේ ඉල්ලා සිටින්නේ ඔබ සෑම විටම සෞඛ්‍යමත් හොඳ පුරුදු හැම විටම භාවිතා කරන්න මේ කොරෝනා වසංගතය වළක්වාලීමට අපි හැවොම එකවන්ව කටයුතු කරන්නට ඕනේ. එසේනම් විශ්වවාහිනී පුවත් අපි අදින් එසේ අවසන් කරද්දී ලැබෙන සතියේදී සතියක් පුරාවට වාර්තා වූ ප්‍රවෘත්ති අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔබ සියලු දෙනාටම සුබ සතියක්. අයිබෝවන්.